ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි දිගටම පဋාණ සජ්ජායනාව තුළින් අපි පဋාණ ධර්මයේහි එන ඒ සූවිසි ප්‍රත්‍යයන්ට අදාළව ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව යම් හඳුනා ගැනීමක් සහිතවයි මේ සාකච්ඡාව සිදු කරගෙන පැමිණියේ අද දවසේදී අපිට සාකච්ඡා කරන්නට තිබෙන්නේ අධිපති පච්චය පිළිබඳව අධිපති පච්චය පිළිබඳව අපි කතා කරනකොට අපි සාමාන්‍යයෙන් වචනේ ස්වરૂපාර්ථය වචනේ ස්වභාවය පිළිබඳව අපි අවධානය යොමු කළොත් අපිට පේනවා අධිපති භාවය කියලා කියන්නේ යම්කිසි කෙනෙකු විසින් පවත්වන ලබන අපි සාමාන්‍ය වචනෙන් අපි හඳුනාගෙන තිබෙන ආධිපත්‍ය කියන ඒ අර්ථයම තමයි. එතකොට අධිපති පච්චය කියලා කියනකොට ඒ අධිපති භාවය පැතිරවී විදිහට ඒ ප්‍රත්‍යක් බවට පත්වීම නැතිනම් අධිපති භාවය පැතිරවීම විදිහෙන් තවත් දෙයක ඵල නිෂ්පත්තිය සඳහා හේතු වීම කියන එකයි අධිපති ප්‍රත්‍යෙහි සිදුවන ස්වභාවය බවට පත්වන්නේ. ඒ කියන්නේ යම් කිසි තැනක තවත් හේතු ධර්මතා ටිකක් නැතිනම් යම් කාරණාවක් අනිකුත් ධර්මයන් ඉපදවීමේදී ඔහුගේ මූලිකත්වය, ඔහුගේ ප්‍රධානත්වය, ඔහුගේ ආධිපත්‍යය සම්පූර්ණ කරනවා නම් දරනවා නම් අන්න ඒක තමයි අධිපති බවක් කියලා අපි හඳුනා ගනු ලබන්නේ. ඉතින් මේ අධිපති භාවය යෙදීම පිළිබඳව අපි අවධානය යොමු කිරීමේදී ප්‍රධාන වශයෙන්ම අපිට අධිපති බව ඇතිවීම කියන එක කොටස් දෙකක් විදිහට තේරුම් ගන්නට පුළුවන්. ඒ තමයි ආරම්මන අධිපති භව සහ සහජාත අධිපති භාවය කියන එක. අධිපති පච්චය පිළිබඳව විමසීමේදී මේ ආරම්මන අධිපති භාවය සහ සහජාත අධිපති භාවය කියන කාරණා දෙකම අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ආරම්මන අධිපති භාවය කියලා කියන්නේ යම්කිසි ධර්මයක් අරමුණු කොට අපි චිත්තචෛසිකාදී ධර්මයන් පවත්වනවා නම් ඒ අරමුණු කරනු ලබන ධර්මයම ඒ සියලු ධර්මයන්ට අධිපති බවක් සිදු කරනු ලබනවා. එතකොට දැන් අපි මීට පෙර සාකච්ඡා කළ ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව ආරම්මන ප්‍රත්‍ය යනු කුමක්ද කියන එක. එතකොට ඒ ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව කතා කළ ආකාරයටම තමයි අපිට අධිපති ප්‍රත්‍යේ ආරම්මන අධිපති කියන ධර්මයේ පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට යම්කිසි ධර්මයක් අපි අරමුණු කරනවා නම් උදාහරණයක් හැටියට අපි කරපු යම්කිසි කුසල අකුසල කර්මයන් පිළිබඳව අපි නැවත සිහිපත් කිරීමක් පුනරාවර්ජනයක් සිදු කරනවා. අපි මේ විදිහට දන් දීලා තියෙනවා, මේ විදිහට සිල් රැකලා තියෙනවා, මේ විදිහට අපි යම් යම් කර්ම සමාදානයන් සිදු කරලා තියෙනවා, මේ බඳු දේවල් කළා කියලා අපි ඒ දේවල් පිළිබඳව සිහිපත් කරනකොට දැන් ඔබ දන් දීපු අවස්ථාවක් පිළිබඳව කල්පනා කරනකොට දන් දීපු අවස්ථාවක් පිළිබඳව මෙනෙහි කරනකොට ඒ කුසලය පිළිබඳව මානසිකාරය පැවැත්වීමේදී ඒ කුසල ආරම්මණය ඒ සිතේ තියෙන අනිකුත් සියලු ධර්මයන්ට අධිපති කෘත්‍යයක් සිද්ධ කරනවා. අන්න ඒකට තමයි ආරම්මන අධිපති භාවය කියලා කියන්නේ. එතකොට ඕනෑම කුසලයක් හෝ අකුසලයක් හෝ කළ දෙයක් පිළිබඳව අපි අරමුණු කරනවා නම් ඒ අවස්ථාවන්හිදී ආරම්මන අධිපති භාවය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒක අපි විසින් කරපු ලෞකික කුසලයක් වන්නට පුළුවන්, ධ්‍යානයක් උපදවගත්ත කෙනෙක් ඒ ධ්‍යානය පිළිබඳව ආවර්ජනා කිරීම වන්නට පුළුවන්. ඒ වගේම ආර්යයන් වහන්සේ නමක් විසින් ලෝකෝත්තර සිතක් පිළිබඳව නැවත ආවර්ජනා කිරීමකදී වන්නට පුළුවන්. ඒ අරමුණු වීම කියන දෙයේදී ආරම්මන අධිපති භාවය අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සහජාත අධිපති භාවය කියලා කියන්නේ අපි දන්නවා සහජාත කියනකොට මේ සමග එකට හටගත්තා කියන එක. නැතිනම් එකට ඉපදුනා කියන එක තමයි සහජාතයි කියලා කියන්නේ. එතකොට සහජාත භාවය එකට උපන් බව ආධිපත්‍ය දරන දෙයක්, අධිපති බව දරන දෙයක්. එතකොට සහජාත අධිපති භාවය කියලා කියන්නේ අනිකුත් ධර්මයන් හා එකට ඉපිද නමුත් ඒ ධර්මයන් අතරම විශේෂත්වයක් දරමින්
ඒ සියල්ලන්ටම අධිපති කෘත්‍ය සිද්ධ කිරීම තමයි මෙහි තිබෙන ලක්ෂණයේ බවට පත් වෙන්නේ. අනිකුත් ධර්මයන් එක්ක එකටමයි ආයිපදුනේ. නමුත් එතනදී අනිත් ධර්මයන්ට විශේෂත්වයක් සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ අධිපති භාවයේ පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ සහජාත අධිපති භාවයේ ස්වභාවය එතකොට ඒ එකට ඉපිද අනිකුත් ධර්මයන්ට අධිපති භාවය පැවැත්වීම. එක උදාහරණයක් හැටියට දක්වනවා නම් පාසලක පන්තියක ඉන්න ශිෂ්‍ය නායකයා අනිකුත් ශිෂ්‍යයන් හා සමග සමාන තවත් එක ශිෂ්‍යයෙක් වන අතර ඔහු මුළු පන්තියේම මූලිකත්වයක් නැතිනම් නායකත්වයක් දරනවා. අන්න ඒක තමයි සහජාත අධිපති භව කියලා කියන්නේ. එකට ඉපිද පවත්නා අධිපති භාවයක්. එතකොට මේ එකට ඉපිද පවත්නා අධිපති භාවය මෙතන විශේෂ අධිපති කෘත්‍යයක් සිදු කරනවා. එතකොට අධිපති ප්‍රත්‍ය යටතේ පෙළ නොගැස්සුවත් මේ මෙබඳු අවස්ථාවන් අපිට ධර්මයේ යටතේ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඇතැම් වෙලාවට සිත් පිළිබඳව විග්‍රහ කිරීමේදී පවා ධර්මයේ පිළිබඳව විග්‍රහ කිරීමේදී පවා ඒ සිතෙන් යෙදෙන සිදුවන කෘත්‍ය අනුව ගිහිල්ලා ඒ සිත නම් කරනවා. ඒ සමාන ලක්ෂණයක් පිළිබඳව පැහැදිලි කරන්නට අවශ්‍ය නිසා ඒ කාරණාව පිළිබඳව කිව්වේ. ඇතැම් විටක දැන් වේදනා කියලා කියනවා. වේදනාව කියන්නේ හුදු චෛතසිකයක් පමණයි. චෛතසිකය තනිව හටගන්නේ නැහැ. හැබැයි චෛතසිකය තනිව හටගන්නේ නැති වුණාට ඒක සිතක යෙදෙන තවත් එක චෛතසිකයක් වුණාට ඒ මුළු සමස්ත සිතේ කෘත්‍ය විඳීම මුල් කරගෙන පවත්නා නිසා වේදනාව කියන එක මුල් කරගෙන වේදනාව කියන වචනයෙන් ඒක හඳුන්වනවා. ඒ කෘත්‍යයෙන් ඒක හඳුන්වනවා. ඒබඳු අවස්ථාවන් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. නමුත් අපි මෙතනදී අධිපති පත්‍ය කියන එකේදී අධිපති කෘත්‍ය සිදු කිරීම කියන එකේදී අපි හඳුනා ගන්නවා ප්‍රධාන අධිපති කෘත්‍ය සිදු කරන කරුණු හතරක්. ඒ තමයි ඡන්ද ඡන්ද විරය චිත්ත විමර්ශ කියන මේ අධිපති ධර්මයන්. එතකොට ඡන්දාධිපති, විරියාධිපති, චිත්තාධිපති, විමර්ශාධිපති කියලා මේ අධිපති ධර්මයන් පිළිබඳව අපි හඳුනා ගන්න ලබනවා. එතකොට මේ ඡන්දාධිපති ධර්මයන් දැන් ඡන්දාධිපති ඡන්ද සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානං ච රූපානං අධිපති පච්චේන පච්චයෝ. එතකොට ඡන්දාධිපති ඡන්ද සම්පයුත්තකානං ධම්මානං ඡන්දාධිපති ධර්මය ඡන්දය හා සම්ප්‍රයුක්ත උන ඒ ධර්මයන්ටත් තං සමුත්ථානං ච රූපානං ඒ සිතෙහි යෙදුණු රූපයන්ටත් අධිපති පච්චේන පච්චයෝ අධිපති කෘත්‍ය සිද්ධ කරනවා. එතකොට දැන් කුසලයක් කිරීමට ඇති කැමැත්ත අපි ඡන්දය කියලා අපි ගන්නවා. එතකොට මේ ඡන්දාධිපති බව ඡන්ද සම්ප්‍රයුක්තක වූ ඒ සිතෙහි තියෙන අනිකුත් ධර්මයන්ටත් එින් උපන් සියලු රූපයන්ටත් අධිපති පච්චේන පච්චෝ යා ප්‍රධානත්වයේ දරනවා. එතකොට එක සිතක මේ ධර්ම දෙකක් අධිපති කෘත්‍ය සිද්ධ කරන්නේ නැහැ. ඒ අවස්ථාවලදී ඒ සිතේ එක්ක ඡන්දාධිපති භාවයෙන් ඡන්දය අධිපති කෘත්‍ය කරනවා. එහෙම නැත්නම් විරියාධිපති භාවයෙන් වීර්ය අධිපති කෘත්‍ය කරනවා. එමත් නැතිනම් චිත්තාධිපති භාවයෙන් චිත්තය කියන එක අධිපති කෘත්‍ය කරනවා. එහෙමත් නැතිනම් අපි එතනදී විමංසාව විමංසාධිපති භාවයෙන් අධිපති කෘත්‍ය සිද්ධ කරනවා. එතකොට දැන් විමංසාව කියලා කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව කියන එක යෙදෙන්නේ නැහැ අකුසල සිත්වල. එතකොට මේ අපි ඡන්ද විරිය චිත්ත විමංස කියලා කතා කළාට මේ ධර්මය කාමාවචර, රූපාවචර, අරූපාවචර. එතකොට කාමාවචර ඡන්දාධිපති, විරියාධිපති, චිත්තාධිපති, විමංසාධිපති කියලා සාකච්ඡා කරනවා. ආපහු කාමාවචර භූමිය තුලත් කාමාවචර කුසල සිත්තල ඡන්දාධිපති, විරියාධිපති, චිත්තාධිපති, විමංසාධිපති කියලා කතා කරනවා. ඊට පස්සේ කාමාවචර අකුසල් වල ඡන්දාධිපති, විරියාධිපති, චිත්තාධිපති, විමංසාධිපති කියලා කතා කරනවා. ඊට පස්සේ ක්‍රියාසිත්වල ඡන්දාධිපති, විරියාධිපති ආදී ලෙස මේ අධිපති භාවයේ අපි සතර අධිපති භාවයේ කතා කරනවා. මේ විදිහට කාම භූමියේහි මේක කතා කරනවා. රූප භූමියේදී කතා කරනවා. අරූප භූමියේදී කතා කරනවා. එතකොට කර්ම විපාක ක්‍රියා කියන මේ ආදී සිත්වල මේ චෛතසික ධර්මයන්ගෙන් සහ සිතෙහි පැවතින මේ අනුරූපීව මේ අධිපති භාවයේ කතා කරනවා. ලෝකෝත්තර සිත්තික පවා ඡන්දාධිපති, විරියාධිපති, චිත්තාධිපති, විමංසාධිපති කියලා මේ අධිපති භාවයේ කතා කරනවා. එතකොට මේ සෑම සිතකම මේ අධිපති භාවය කියන එක යම් ධර්මයක්
දරනවා. එහි මූලිකත්වයක් දරන කෙනෙක් ඉන්නවා. ප්‍රධානත්වයේ දරන කෙනෙක් ඉන්නවා. ඒකට තමයි අධිපති බව කියලා කියන්නේ. ඉතින් ඡන්දාධිපති කියලා කියන්නේ ඡන්දය අධිපති බවට පත් කරගෙන ඉන්න කෙනා ඡන්දාධිපති. ඒ ඡන්දය හා සංප්‍රයුක්ත වන ධර්මයන්ට තන් සමුත්ථානංච රූපානම් ඒ සමුත්ථාන කියලා කියන්නේ ඒකත් එක්ක උපන් රූපයන්ට අධිපති බව දරනවා. විරියාධිපති විරිය සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානංච රූපානං අධිපති පච්චේන පච්චයෝ. ඒ වගේම වීර්‍යාධිපති භාවය වීර්‍ය සම්ප්‍රයුක්ත ධර්මයන්ටත් තං සමුත්ථානංච රූපානං ඒහා සමුත්ථාන උන රූපයන්ටත් අධිපති කෘත් අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය බවට පත්වනවා. ඒ වගේම අපිට චිත්තාධිපති බව සහ වීමංසාධිපති බවත් ඒ ආකාරයටමයි කතා කරන්නේ. අධිපති භාවය ඒහා එකට ඉපදුණු අනිකුත් ධර්මයන්ට සම්ප්‍රයුක්ත වන ධර්මයන්ට සහ ඉන් උපන් ඒ අදාළ සිතෙන් උපන් රූපයන්ටත් අධිපති භාවයෙන් ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. එතකොට මෙන්න මේ ධර්මයන්ට තමයි අධිපති පච්චය කියලා කියන්නේ. මෙන්න මේ පවත්වනු ලබන අධිපති භාවයට. එතකොට යම් කිසි විදිහකින් යම් යම් ධර්මයෝ යම් යම් අවස්ථාවක යම් සිතකට ප්‍රධානත්වයේ ගෙන කටයුතු කරනවා නම් ඒ ධර්මයේ තමයි අධිපති පච්චය කියලා හඳුන්වන්නේ. එතකොට යම් කිසි ඵලයක් නිෂ්පාදනය කිරීම සඳහා යම් ලක්ෂණයක් මූලික වෙනවා නම් ප්‍රධාන වෙනවා නම් ආධිපත්‍ය දරනවා නම් එය අපි හඳුනා ගන්නවා අධිපති පච්චය හැටියට. එතකොට මේ තමයි අධිපති පච්චය අපිට සරල ලෙසම දක්වන්නට පුළුවන්කම. ඊට පස්සේ දැන් අකුසලයක් නිසා අකුසලයක් උපදිනවා අධිපති ප්‍රත්‍යයෙන් කියලා අර අපි මීට පෙර නව ආකාරයක් කතා කරලා තියෙනවා. එතකොට අකුසලයක් නිසා කුසලයක් උපදිනවා අධිපති ප්‍රත්‍ය මුල් කරගෙන. එතකොට මෙන්න මේ විදිහට අධිපති ප්‍රත්‍ය නිසා අනිකුත් ධර්මයක් අරමුණු කිරීම විදිහට අධිපති ප්‍රත්‍ය ක්‍රියාත්මක වීම පිළිබඳව අපිට මේ විදිහට නව ආකාරයකට සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ අධිපති පච්චය පිළිබඳව අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ දැන් අපිට මේව වචන වලින් කතා කරලා මේ විදිහට මේ ප්‍රත්‍ය දෙන්නේ මේ ආකාරයට කියලා යොදලා තමයි අපි මේ පිළිබඳව අද අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්නේ. නමුත් අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ ඥාණයෙන් මේ ධර්මය අවබෝධ කරගත්තා. මේ චිත්තචෛසික ධර්මතා අතර සිදුවන මේ අධිපති කෘත්‍ය අධිපති ප්‍රත්‍ය භාවයේ පිළිබඳව උන්වහන්සේ පරෝපදේශ රහිතව අවබෝධ කරගත්තා. සවනක් ගන බුදු රශ්මීන්ගෙන් බබලන මේ අධිපති භාවය අධිපති ප්‍රත්‍ය තේරුම් ගත්ත ඥාණයෙන් බබලන ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන උද්ධානුස්සතියක් බවටත් පත්කොටගෙන මේ උතුම් ධර්මයේම ඔබ අනුස්මරණය කරන්න ධර්මයේ තුලින්ම බුදුරජාණන් වහන්සේ දකින බව තුල පිහිටාම කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.